හරි ටෙක්නිකල් මේ රයිට් හරි අපි එහෙනම් පටන් ගමු පුතාලට විශේෂයෙන් 11 ශ්‍රේණියට යනකොට පැටියෝ විද්‍යාව කියන විෂය ඇත්තටම අපි දැකලා තියෙනවා බොහොම දැන් අපේ කාලයෙන් එනකොට දැන් බහුගේ අවුරුදු කීපේ පුරා පුතේ ගත්තම අපහසු විෂයක් බවට පත් කළ ළමයි බොහොම නීරස කරගෙන තියෙන ඒකට මූලික දේ තමයි පුතේ අපි විද්‍යාව විෂයක් විදිහට හදාරණ එක අපි ගොඩාක් විට කරන්නේ පුතේ අපිට විභාගේ පාස් වෙන තමයි විද්‍යාව නමුත් පැටියෝ මං කලින් කියලා දුන්න මං කෙටියෙන් කියන්නම් මෙතන ඉන්න පුළුවන් මේ පන්ති කාමරය ඇතුලේ පුතේ සමහර විට වෛද්‍යවරු නේද ඉංජිනේරුවෝ ඊළඟට සමහර තාක්ෂණය පිළිබඳ ඉහළ විශේෂඥයෙක් තියෙන අය දැනුමත් තියෙන ඊළඟට විවිධ ක්ෂේත්‍ර වලින් විද්‍යාඥ වෙච්ච අය ඒ හැමෝටම මේ විද්‍යාව වැදගත් හැබැයි ඒහා සමානවම ඉන්නවා පුතේ කලාංශයෙන් ඉදිරියට යන අය වාණිජාංශයෙන් ඉදිරියට යන අය සහ තවත් අපි දන්නා ඌ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා එතකොට ඒ දරුවන්ට පුතේ 11 පන්තියෙන් පස්සේ විද්‍යාව කියන එක විෂයක් විදිහට අත්හැරුණට මම දන්නෝ ඔබ මිනිස්සෙක් විදිහට මේ මිහිමත ජීවත් වෙනවා නම් නේද විද්‍යාව කියන විෂයෙන් ගැලවෙන්න කවදාවත් බෑ ඒ කියන්නේ විද්‍යාව විෂයක් නෙමෙයි පුතේ ඒක හරියට ආගමක් වගේ දෙයක් අපිට හැම දෙයකටම මම පුතාලට කලින් දවස්වල කියලා දුන්න විද්‍යාව කරන දරුවෙක් ගැන තියෙන හොඳ ඇහැක් හොඳ නිරීක්ෂණ මම පරිසරය ගන්නකොටත් එහෙමයි කියලා දුන්නේ හොඳ නිරීක්ෂණ කිරීමේ හැකියාවක් දේවල් දැකීමේ හැකියාවක් මම පුතාලට පරිසරය පාඩමක් දවස් කියලා දුන්නා ගැටලු දැකීමේ හැකියාවක් ගැටලු විසඳ ගන්න කොහොමද නේද ඒ තරුණ ටික තමයි විද්‍යාව තුළ තියෙන ඉතින් බොහොම ආශා කරන විෂයක් අපි අද යමු ඒ කාරණා ටික කතා කරගෙන යන්න දැන් මම විනාඩියක් අරගෙන පැටියෝ දැන් තව කණ්ඩායම අපේ සම්බන්ධ වෙන දරුවෝ ඉන්නෝ එය සම්බන්ධ වෙනතෙන් මම ඒ සම්බන්ධ වුණාට පස්සේ පුතාලට මම පොත් ටික සකස් කර ගන්න ඕන විදිය පොත් ටික කවර දා ගන්න ඕන විදිය ඒ කාරණා ටික ඔක්කොම මම කියා දෙන්න සූදානම් කරලා තියෙනවා රයිට් ඒ ටික මම කතා කරන්නම් පුතාල එතෙක් අපි මූලිකවම අද දවසේ මම කරන්න ආව කාරණා ටික නේද කරන්න වෙන විෂය ධාරාව කරන්න වෙන කරුණු ටික පිළිබඳව මම කතා ගන්න රයිට් දැන් අද දවසේ පුතේ අපි මෙන්න මෙහෙම කාරණාවක් කරන්නේ අපි අද දවසේ විශේෂයෙන් මම දැන් විශේෂයෙන්ම මම අපේ සර්ව සම්බන්ධ කරගන්නේ පුතේ ඔයාලට මොකද මම විද්‍යාව මේ පාසලේ කරන්නේත් නැහැ ඒ නිසා දැන් විද්‍යාව විශේෂ මම පොඩ්ඩක් කාලයකදී ඈත් වෙලා තින්නේ ඒ නිසා මේ විෂයත් එක්ක ඉන්න මේ විෂය දින දෙපත අප්ඩේට් වෙලා මේ මේකත් එක්කම අධ්‍යක්ෂින් එක්ක ඉන්න ගුරු මොකද ඇත්තටම මට දැනට කාලය තියෙනවා මට ඉතින් මට තණ්හාවට මුදල් සොයා ගන්න නම් නේද මට පන්තියක් කරද හැකි නමුත් ඊට වඩා මං හිතනවා ඔයාලට 100ට 100ම හරි පැත්තට යන්න ඕන හරි දේ කෙරෙන්න ඕන ඉතින් මමත් හැම විටම විද්‍යා පන්තියට නේ වගේම ඒ අවශ්‍ය පාඩම් වලදී අවශ්‍ය සියලුම දැනුම තාක්ෂණික දේවල් ඔක්කොම අපේ සර් දේවි මම සර් ගැන පස්සේ හැඳින්වීමක් කරන්නම් සර්ට පන්තිය බාර දෙනකොට ඉතින් මම ගාල්ල ඉන්නේ සර් ඉන්නේ මාතර. ඕන දැන් ගාල්ල මාතර ඉඳන් තමයි වැඩේ කරගෙන යන්නේ ලංකාව පුරාම රයිට්. හරි. ඉතින් තාක්ෂණේ අපි ඒ දේ භාවිතා කරන ඊළඟට පුතාල වෙනුවෙන් සියලු නිබන්ධන සූදානම් කරලා තියෙන්නේ අපි දැන් හෙට උදේ පුතාලට මේ නිබන්ධන ටික එවනවා පුතාල ගාවට නිබන්ධන 8ක් විතර වගේ තියෙන විෂයන් 6ට නිබන්ධන 8ක් වගේ තියෙනවා. ඒ නිබන්ධන ඊළඟට ලස්සන ෆයිල් කවරයක් තියෙනවා සකස් කරලා අපි වෙබ් එකෙන් ලස්සන ෆයිල් කවරයක් තියෙනවා. ඊට අමතරව හැම පොතකම පුතාලගේ හැම පොතකම ඉස්සරහා පළවෙනි පිටුවේ අලවන්න පොඩි පොසිටිව් තින්කින් පොඩි පික්චර් එකක් අපි හදලා තියෙනවා. නැත්තම් පුතාලට පොත දකින්නකොටම පෙරළූ ගමන්ම තමන් ඊටට හයියක් එන්න පුංචි වාක්‍යයක් අපි සකස් කරලා තියෙනවා. ඒ සියල්ල මේ පැක් එකත් එක්ක පුතාලගේ අතට එවනවා. මම හිතන්නේ ලොකු වටිනා කියන දේවල් ටිකක් පුතාල ලස්සනට මට නිබන්ධන ටික මේ කම්ප්ලීට් නෑ තාම වැඩ යන ගමන් මට නැත පෙන්නන්න තිබුණා හෙට දවසේ ඉඳන් අපි පුතාලට ලංකාව පුරාමින දරුවෝ ටිකට අපි ලබා දෙන කටයුතු සලස්සන රයිට් හොඳයි ඊළඟට පුතාලට අපි කතා කර විද්‍යාව පොත් දෙකක් ගන්න කිව්වා විශේෂයෙන්ම විද්‍යාවට ඕන පුතේ CR පොතක් ඕන ඊළඟට පුංචි පොඩි පොතක් අපිට අවශ්‍යයි ඊට වඩා දේවල් ඕනේ නැහැ මොකද මේ ඊට මොකද අපි නිබන්ධනයක් හැමතිස්සෙම එනවා পেපර් සෙට් එකක් එනවා දැන් පුතාලට විද්‍යාවට මේ සගේ නිබන්ධනයක් තියෙනවා මගේ නිබන්ධනයක් තියෙනවා ඊට අමතරව ඔයාලට තියෙනවා ක්‍රියාකාරකම් 8ක් ක්‍රියාකාරකම් 8ක් පුංචි পেපර් 8ක් පුංචි পেපර් 8ක් තියෙනවා දැන් සරුත් පැහැදිලි කරાવી මේ পেපර් 8 ඔයාලට කරන්න ඕන විදිහට කතා කරાવી මොකද මේ පොතේ
මේ පොඩි පොත අපි භාවිතා කරන්න ඒකට පුතාලට හැමදාම පුංචි මේ පොඩි පොතේ අලවන්න තියෙනවා එක ක්‍රියාකාරකමක් මේ ක්‍රියාකාරකම අලවල පුතේ මේකට පිළිතුරු ලියන්න ඕන ඒවත් අපි සාකච්ඡා කරනවා මොකද හැම තිස්සෙම අපි අද ඒක කරනවද ඒ පුතේ ක්‍රියාකාරකම අද කරනවද නෑ පැටියෝ නෑ මේ එකක්වත් අද කරන්නේ නෑ අද කරන්න විදියක් නෑ මොකද වම් පුතාලට මේ ටියුට්ස් ලැබුන්නේ නෑනේ ලැබුණාට පස්සේ පැක් එක ලැබුණාට පස්සේ අපි මේ සියලු දේවල් ටික පුතාලට හැම දවසකම එක වෙන්න දැන් ඒක සර් පැහැදිලි කරાવી මේ නිබ්බ මේවා කොහොමද කරන්නේ කියලා right ඊළඟට CR පොතේ තමයි පුතාලගේ සටහන් ටික යන්නේ ඊට වඩා දේවල් අපි සටහන් ටික මේ පොත් දෙකම භාවිතා කරලා ඉතිරි දේවල් ටික කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඊළඟට පුතේ විද්‍යාව දැන් අපි ඉගෙන ගන්න කාලේ නම් ඔයාලගේ අම්මගේ තාත්තගේ විස්තර අහන්න අපි මගේ නම් ඇත්තට මේ දවස්වල ආසන විශ්වවිද්‍යාව ඇත්තම right පාසලේ නෙමෙයි පාසලේ නෙමෙයි මං කියන්නේ නැහැ පාසලේ ඇයිද මං ආසන වුනේ කියලා නමුත් මගේ විෂය ටික ඇතුලේ පුතේ ආසන විෂය ඉතින් මම හොඳ පන්තියකටත් ගියා ඉතින් ඒ පන්ති කොහොම විෂයට ආසාව තිබුණා පුතේ ඉතින් මතක තියා ගන්න ඕන පුතේ හැමතිස්සෙම මතක තියාගන්න පිළිවෙලට ලස්සනට වැඩ ටික කරනකොට ආස ඊළඟට විද්‍යාව විශේෂයෙන්ම අපේ දරුවන්ට ගැටලු සහගත වෙන්නේ මේකේ තියෙනවා පුතේ අනිත් විෂයන් වලට වඩා වචන ටික අලුත් වචන නැත්නම් විද්‍යාවටම ආවේනික වෙච්ච වචන තියෙනවා ආවේනික වචන හයිත ආවේනික වචන දැන් අපි අද දැන් විශේෂයෙන්ම පාඩමක ඔයගොල්ලෝ අලුත්නේ ඔයගොල්ලෝ පහෙන් හයට එන අය දැන් අපි උගන්වනකොට සමහරවල් අපේ කටින් පිට වෙන සමහර වචන දන්නේ නැහැ අන්නේ දන්නේ නැති වචන ටික අපි ඒ සියල්ල පුතේ මේ පොතේ මේ CR පොතේ අන්තිම පිටුවේ ඉඳන් ලියනවා වෙනම පොතක් ඕනේ නැහැ මොකද වෙනම පොතක් ඕනේ නැහැ ඒ වැඩේට CR පොතේ පිටිපස්සු පිටුවේ ඉඳලා මේ වචන ටික සහ සමහර දේවල් සමහර විට පුංචි ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන් පොඩි පරීක්ෂණයක් ඒ වගේ දෙයක් අපි වැදගත් සටහන් ටිකක් මේ CR පොතේ පිටිපස්සු පැත්තේ අපි ලියනවා හරි right ඉතින් ඒ වගේ දේවල් ටිකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ විෂය හරියට ඉගෙන ගන්න මොකද පුතාලගේ ඔය අච්චු පොතේ තියෙන පාඩම ඉවර කර තෑගි අද පැය දෙකකින් ඉවර කර තෑගි මට පැය දෙකකින් ඔය අච්චු පොත පුතාලා අච්චු පොතක් ලැබිලා ඇති නේද මේ අච්චු පොතේ පාඩම නේද මේ පාඩම පැය දෙකකින් ඉවර කර තෑගි හැබැයි වැඩක් නැහැ කිසිම වැඩක් නැහැ එහෙම විද්‍යාව ඉගෙනගෙන වැඩක් නැහැ මේ විද්‍යාව ඔයාලගේ ඔළුවට යන්න ඔයාලට ඔයාලව ඇතුලෙන් මතුවෙලා එන්න ඔයාලගේ අර අපි කියන්නේ නේද හිතට වදින්න සහ මේකේ අපි මේ විද්‍යාව පාඩම් හදනකොට බලාපොරොත්තු වෙන නිපුණතා ටිකක් තියෙනවා ක්‍රියාකාරකම් එක්කෙන නිපුණතා ටිකක් මේ ටික යන්න කරන්න ඕනේ නැත්නම් මේ පොත සමහරවිට ඔයගොල්ලෝ දැන් විද්‍යා පන්ති වලට ගිහිල්ලත් සමහර මෙතන ඇති අද පන්තියට ඇවිල්ලා හොඳද කියලා බලන එහෙමත් ඇති සමහර පාඩම ඉවරත් ඇති පුතාල බලන්න වෙනස මේ පාඩම් දෙකේ වෙනස මොකද අපි නිබන්ධනයේ ගෙදට ආවම බලන්න අපි නිබන්ධනයේ අපේ සර් හදලා තියෙනවා මොනවද මේකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කියලා. එතකොට පුතාලා බලාගත හැකි කොච්චර දේවල් ඔය පාඩම ඉගෙන ගන්න තියෙද කියලා. මොන තරම් දේවල් ඉගෙන ගන්න තියෙද කියලා. රයිට් හොඳයි. එහෙනම් අපි අද හැම පුතාලා අද පොත ලියන්න ගත්තම මේ පොතේ පළවෙනි පිටුව දැන් උදාහරණයක් විදියට මේ පොත ගත්තම පැටියෝ මේකේ පළවෙනි පිටුව ලියන්න එපා. පළවෙනි පිටුව දැන් මේ මේකනේ මේ පිටුව ලියන්න එපා මේකේ අලවන් ඉඩ තියලා ඊළඟ පිටුවේ තමයි වැඩ පටන් ගන්න ඕන අර පළවෙනි ඇතුල් පිටුව කරන්න දේවල් අලවන්න කොලයක් අපි එවනවා ඒක පැක් එකේ දාලා තින්නේ ඔයාලා පොත් 13ක් අපේ පාඨමාලාව ඇතුලේ විෂය 6ට පොත් 13ක් පාවිච්චි කරනවා පොත් 13ටම අලවන්න කොල 13ක් අපි එවනවා පුතාලට කොල 13ක් අපි එවනවා හැම පොතකම කවර මේක අලව ගන්න තා මොන හරි පොතක් අලුතෙන් ඕනොත් එම් ෆොටෝකෝපියක් ගහලා එතන අලව ගන්න ඒකේ ෆොටෝකෝපියක් ගහලා අලවන්න ඊළඟට පුතාලට දැන් 6 පන්තියට ආවනේ මං අර අම්මා තාත්තලා රැස්වීමදි කියලා දුන්නා මේක වෙන ගමනක් අපි ප්‍රාථමිකාංශයේ ඉඳලා ප්‍රාථමිකාංශයේ ටීචර් ළඟින් ඉන්න කො එන්න පුතේ කො ගන්න පොත කො බලන්න මේ වැරදි මේක කැතයි ආයිකයි දැන් 6 පන්තියේදී එහෙම ගමනක් නෙවෙයි තියෙන්නේ පැටියෝ පොඩ්ඩක් හොයනෝ අම්මා තාත්තත් හොයනෝ නමුත් පැටියෝ Taman තනියෙන් යන ගමනක් තියෙන්නේ ඒ නිසා අපි මේ තනියෙන් යන ගමන හරිම ලස්සන විදියට යන්න ඕන පිළිවෙලට යන්න ඕන ඒ නිසා මේ පොත්පත් ටික තියාගන්න විදියක් තියෙනවා මම පොඩි පොරොන්දුවක් වුණා පුතාලට හැම පොතකටම කවර එකක් හදලා දෙනවා කියලා ඇත්තටම කවර ටික මුද්‍රණය කළා පුංචි ගැටලුවක් වුණා අපිට ඒක ඊළඟට මේක අවසන් කරගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තියෙන ඒ නිසා මම කියන්නම් කවර දාන විදිය
කවර ටික ඔක්කොම එක කලයකකින් දාන්න ඕන අපේ සම්පූර්ණ පන්ති හයටම ඊළඟට ඒ කවර බෑන් සකස් කරන විදියක් තියෙනවා ඒ විදිය මම දැන් කියලා දෙන්නම් ඒ විදියට තමයි ඔක්කොම කෙරෙන්න ඕන ඊළඟට අපිට පුතාලගේ පොත් ටික පොත් මේසේ තියෙනකොට විද්‍යාව පොත පෙරලන්න නැතුව අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන පොත් රාක්කේ තියෙනකොට හරියටම කලර් කෝඩ් එකක් අපි දෙනවා මේ කලර් කෝඩ් එකට හරියටම පොත අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන මේව පුරුදු කරන්නේ මේ නිකන් සෝබනේ නෙමෙයි පුතේ මේව තමයි ජීවිතේට එකතු කර ගන්න ඕන දේවල් මෙහෙම හයේ පන්තියේදී හුරු වෙන දරුවා පුතේ තමන්ගේ ජීවිතේ හැම දෙම පිළිවෙලක් කර ගන්නවා ඒක තමයි ඉගෙන ගන්නවයි කියන්නේ නැත්නම් අර අපි පහේ පන්ති ඉගෙන ගත්ත දේවල් කොහොම අපි ගාව ඔක්කොම ටික අමතක කරලා මේ වෙන ගමනක් යන්න බෑ එහෙනම් මේවත් එක තමයි අපි ගමන යන්නේ මං එහෙනම් පුතාලට කියන්න පොඩ්ඩක් සටහනක් කරගන්න කොහොමද කවර ටික දාන්නේ මොකද්ද කලර් කෝඩ් ටික නේද මොකද්ද පාට අපි කොහොමද අලවන්නේ කොහොමද පොත අඳුනගන්නේ ප්‍රශ්න දිනන් අහන්න රයිට් ඒ වගේම මට පොත් ටික හැමෝම පොත් ටික හදලා දැම්ම නෙමෙයි සතියක් අපි දෙන්නම් පොත් ටික තියලා ෆොටෝ එකක් ගහලා දාන්න ඕන හරිනේ මම බලනවා අපේ ළමයි කොහොමද වැඩ කරන්නේ කියලා ඔකටද දාන්නේ පුතේ මොකද්ද ආමන් දෙන්න ආමන් දෙන්න මන් දෙන්න අංකයක් දෙන්න අංකයක් දෙන්න හරි රයිට් මෙන්න මෙහෙමයි අපි මට මතක විදිහට පොත් 13ක් අපේ කෝස් එකේ තියෙනවා මේ පොත් 13ට දාන්න ඕන කොළපාට කොළපාට ඇහැට ප්‍රිය ගත් ඔයාලා දන්නවද ඇහැට සෞම්‍යම පාට තමයි කොළ දැන් ඒකෙන් ස්පිරිතාල වල ගාලා තියෙන බිත්තිය මොන පාටේ කොළ නේ කොළ පාට ඕ එනිසා අපි හිතුව හයේ පන්තියේ ටිකක් සෞම්‍ය ගමනක් පටන් ගන්නද කොළ පාට පුතාලට පුළුවන් වාර්නිෂ් නැත්තම් ඩිමයි කොළයක් ගන්න පුළුවන් වාර්නිෂ් ඩිමයි කොළයක් ඔව් ඔක්කොම විෂයන වලට 3800ක් ගෙවුවා මැතිද ඔව් ඔව් සියලු විෂයන් වලට 3800යි කුරිය ගාස්තුවත් එක්ක ඔක්කොම ඔව් හරි හරි දැන් හරි කොළපාට දාන්න ඊළඟට දැන් පොත මේ විදිහටනේ තියෙන්නේ පොත ඔහොම තියෙන්නේ රයිට් ඔක තමයි පොත පුතාලගේ දැන් ඈ දැන් මෙච්චර මේ කරන්න පිටියෝ මේක මේ මේවත් හරි වටිනවනේ ජීවිතේට නේද පුරුදු වෙන්න එපේ දැන් මේ පොත් ටික වගේ පුතාලට පුළුවන් ඇඳුම් ටිකත් ඔහොම හදන්න ඇඳුම් වල මේ කොළ අලවන්න එපා හොඳේ අකරි ක්‍රමයකට හදාගත හැකි රයිට් මේවා ජීවිතේට පුරුදු කරන්නේ මේ පාඩමක් උගන්නන්න රයිට් දැන් ඊට පස්සේ පුතාලට පුළුවන් මේකේ අලවන්න පටියක් දැන් මෙන්න මෙහෙම මේ පැත්තයි මේ පැත්තයි සෙට් වෙන මෙහෙම පටියක් අලවන්න ඕන දිගටම මෙහෙම මේ පටිය හයි කොළ පාට පොතේ මෙහෙම පටියක් එහා පැත්තටත් එක්ක එහා පැත්තටත් එක්ක පටියක් මේ ධාරේ සරලව කියනවා නම් මෙන්න මෙහෙම මෙන්න මේ විදියට අපි හිතමු මේ පටිය කියලා මේක මේ පටිය මෙන්න මේ ධාර දිගේ අලවන මෙහෙම මෙහෙම අලවන මොකද හරි ගොඩාක් ලොකුවට ගන්න එපා මම සාමාන්‍යයෙන් පල්ලත් කියන්නම් මේ පටියේ සාමාන්‍යයෙන් පිටු 120 පොතකට මේ පටිය පළල පිටු 120 පොතකට සෙන්ටිමීටර් රයිට් මම නිකන් බැලුවා සෙන්ටිමීටර් 3ක් විතර ගන්න සෙන්ටිමීටර් 3ක පටියක් මැද්දෙන් අලවන්න පටියක් කපා ගත්ත මෙහෙම සෙන්ටිමීටර් 3ට මේ ධාර දිගේ ඇලෙව්වා හරි රයිට් මෙන්න මේ පටිය පාට ටික මං කියනවා මෙන්න මේකේ පාට ටික මං කියනවා විෂයට අනුව පාට වෙනස් මෙන්න මේ පාට ටික හදාගමු අපි පටන් ගමු විද්‍යාවෙන්ම ලියා ගන්න විද්‍යාවට අලවන පටිය රතු පාට ගණිතයට අලවන පටිය නිල් පාට සිංහල වලට අලවන්න කොළ පාට පටිය ඊළඟට ඉංග්‍රීසි වලට අලවන්න කහ පාට පටිය දෙමළ වලට අලවන්න තැඹිලි පාට පටිය ඊළඟට ICT වලට අලවන්න දම් පාට පටිය එක A4 කොළ ටිකක් ගෙනාව නම් A4 කොළ ටික ගාන්ට කපලා අලවන්න පුළුවන් හැම පොතකම මේ පාට අලවන්න ඕන දැන් විද්‍යාව පොත් දෙකේම මේ පාට අලවන්න ඕන එතකොට කොහෙවත් කියන්න දෙයක් නැහැ අපේ දරුවෝ ටික දවසක් ගියාම දාන්න විද්‍යාව පොත තමයි අර තියෙන්නේ අර මගේ විද්‍යාව පොත රයිට්
එතකොට පොතත් කොළ සිංහල වල මේ පටියත් කොළද? ඔව් කොළපාට තද කොළපාට දැන් මේ අපි පොතර දාන්නේ ලා කොළපාට සිංහල මේ කොළපාට තද කොළපාට පේපර් එකක් ගන්න ඩාක් කොළපාට එකක් පාට දෙකකින් දාන්න කොළපාට තද කොළපාට මේකට ගන්න මේකට ලා කොළපාට ගන්න හරි දැන් මේ ඒ සම්මත ඉතින් අපි හදාගත්තු ඒවා එතකොට හරි වටිනවා එතකොට ඕන දෙයක් හරි පිළිවෙල රයිට් ඊළඟට පොතේ කවරේ අනම්මන වැඩි වැඩ ඕනේ නැහැ නයිට් හැම කවරයකම පුතාලා විෂය ලියන්න ඒ වගේම සර්ලා සිංහල සර් කිව්වොත් ව්‍යාකරණ පොත කියලා ඒකේ සිංහල ව්‍යාකරණ ඒ විදිහට මාතෘකාව ලියන්න පුළුවන් පොතේ ඉස්සරහා පැත්තේ පළවෙනි පැත්තේ නේද ලස්සනට Tamanට පුළුවන් ඒක print out එකක් හරි ලියන්න ඊට පස්සේ පුංචි පින්තූරයක් ඇලෙව්වා නේද රයිට් ඊට පස්සේ Tamanගේ නම වැඩි දේවල් නැහැ Tamanගේ නමයි පාසලයි ශ්‍රේණිය ලියන්න ඒ ඇති एक प्रश्न है ना टैग का कदा गान हरि दिन वही दिया रे लास्ट नर पोट्टी का दा गान पोते पाले भी नहीं अतुल पैत्ते टा मामा कोल्याक सुदानां कल दिए ने कल ऐबे हरि वही टिक तो मैं करान दी हो जाए एना नीला कटा दें आधे दावसे आपी कराने बाला पर तूने आपे सर आधे दावसे महान स्वेल उकु वैडक कर लती नो मगर दें ऐतर ක්ෂේත්‍රචාරිකාව පිළිබඳ වෙනම පුංචි අත්පොතක් අපි හදලා තියෙනවා ඒක ස්ටඩි පැක් එකේ අපේ ටියුට් පැක් එකේ තියෙනවා ඒක ලැබෙයි ඒ වගේම අපි ඇත්තටම ඉස්කෝලේදී නම් ඔයගොල්ලෝ ක්ෂේත්‍රචාරිකාවක් අරගෙන යනවා ක්ෂේත්‍රචාරිකාවක් කියන්නේ මේ බස් එකක නැගලා සින්දු කිය කිය මේ එහෙම යන එකක්ම නෙවෙයි අපි හිතමු මේ කට්ටියත් එක්ක පන්තියේ ළමයි ටික එක්ක මේ එහා පැත්තේ කුඹුර කුඹුරට ගියා නැත්තම් පුංචි කැලයක් තියෙන ඉස්කෝලේ එහා පැත්තේ ගියා ඒ ඇති पड़ी दिया क्षेत्रचारिका समार भी तो पांच लाख तुले में मिलने पुलवा जब वे गोल्लों की स्कूल वाले तीनों समार तीनों उपटिका कैले वेच पैदा नहीं थे दिन अन्य के क्षेत्रचारिका वाकी इतने दिन आधे दया ने मुकुट कराने न सामान ने अभी पांती दी पुलवान अभी कराने दिन वेला वाडू पांती पैद देखा ही नहीं हरी දැන් අද ට්‍රිප් එකක් තනියෙන් ගියා යන ගම වීඩියෝ කරගෙන දැන් ගියා දැන් සර් ඉන්නවා ඒක විස්තර කරලා දෙන්න අයි බලන්න ලස්සන පාඩමෙන් විස්තර කරලා දැන් සර් උදේ ගියා මං කෝල් එකක් දෙනකොට මේ මම තාම ට්‍රිප් එක යන්න ලේස් දෙනවා කෝ ළමයින්ට අවශ්‍ය පාඩම කරා ඒකර දැන් සර් ඒක ලස්සනට පැහැදිලි කරලා දෙයි කොහොමද ක්ෂේත්‍රචාරිකාවක් කියන්නේ මොනවද බලන්නේ මොනවද අත්දැකීම් මේ ටික පැහැදිලි කරලා දෙයි රයිට් ඒ ටික ඉවර වෙනකොට වෙලාව ඉවර වෙයි එතකොට අපිට ලබන සතියේ ඉඳලා පුළුවන් එතනින් එහාට පාඩම දිගට යමු රයිට් හරි දැන් මම මේ කවුද සද්දේ කවුද මේ සෙනුක ලොග්ුණෙස මම දැන් මේ මොනවද දුන්නද ඔබද ලොග් වෙන්නේ මම දැන් සේ ලොග්ුණෙ මොනවද ලියාගන්න දුන්නද නෑ බටිය නෑ මේ අපි පොත් ටිකට කවර දාගන්න විදිය කිව්වේ ආ ඒ ටික වීඩියෝ එක බලන්න ආ වීඩියෝ හොඳයි ඊළඟට පැටියෝ අපි අද දවසේ මගේ පැත්තෙන් මං චූටි කාරණා කීපයක් කතා කරනවා පුතාලට පුතාලගේ පොතේ ඔන්න මට පටන් ගන්න වෙන්නේ පොතේ මුල් පැත්තේනේ අනිත් පැත්තේ මේ පාඩම තුල හමුවනව වචන කීපයක් වචන ගොඩක් හමු වෙන අලුත් වචන හැබැයි පාඩමේදී පැටියෝ ඒක විස්තර කරනවා දැන් වර්ධනය කියන්නේ මොකද්ද විස්තර කරනවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද විස්තර කරනවා නමුත් එහෙම පාත්‍රකාවක් විදියට විස්තර කෙරෙන්නේ නැති සමහර වචන තියෙනවා මං අන්න එහෙම වචන කීපයක තේරුම් ටික ඔයාලට පොඩ්ඩක් අද මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක තේරුම් කරලා දෙන්න පැහැදිලි කරලා දෙන්න හදන්නේ රයිට් දැන් කවුරුත් පෙල්ල ගන්න CR පොතේ අන්තිම පිටුව CR පොතේ අන්තිම පිටුවට පෙල්ල ගන්න අපි අන්තිමෙන් වැඩ පටන් ගන්න බැලුවේ නේද දැන් අදින් 2021ක් ඉවරයි නේද සෝරි 20ක් ඉවරයි 21 පටන් ගන්න වෙට හරිනේ මොකද වැඩ පටන් ගමු අපි 6 5ට ඇවිල්ලා ඉන්නේ ජනවාරි ආරම්භ වුණා නේද ආරම්භ වෙනවා දැන් හිට රයිට් යන මාතෘකාවක් माइक ऑफ कर ला आर्द तावे और ना हम उन्हें वाचने असर आदेश ओके किए ना जंग ओके किए ना कोट ओए गोल्लों ने आर्द तावे किए ना का दान नहीं ना नाम प्रश्न यार ओके आधे खाता आगर है बे आर्द तावे किए ना कोई पार्ट भी किए ना करने नहीं पेटियो ये पार्ट में विस्तर करने कोट आपी
इगन गान्न पदया राइट वाड़ विस्तर करने कोट इगन गान्न पदया राइट हाँ एक्सक्यूज मी सर ओबुदे आपे मी इतकाली ना वो पांती वाला सिटुआट करी है ना कोले आप कलवान्न एक एक वैदक करने बोलवा एक एक वैदक किया ना तुम्हां जब पाँच वैदक कर लेने तीन ने आपे मेहम करूँ तावो पौड़ी पिटुआक देखता हूँ අපිට පුළුවන් වෙන කොලයකින් පිටුවක් අරගෙන මෙතනට තියලා පොඩ්ඩක් ගම් ඩිංගක් අයින් දිගේ ගාලා අලවන්න. අලවල ඒක අපි අර කලවමු. කැමති විදියක්. නැත්තම් ඉතින් මේ පැත්තේ අලව ගන්න පුළුවන්. මොකද්ද සර්? Thank you sir. නෑ දැන් අනිත් ඒ කියන්නේ පැටියෝ අනිත් පන්ති වල දැන් සිංහල පොතේ කියලා ඒගොල්ලෝ පිටුවක් අතාරින්න නැතුවනේ ලියලා තියෙන්නේ දැන්. දැන් සමහර දරුවෝ පිටුව දැන් සර්ලට මට කියන්නත් බැරුව පිටුවක් අතාරින්න කියලා. අතාරින්න නැතුව ලියුවා නම් දැන් කෙලින්ම පළවෙනි පිටුවේ ලියලානේ දැන් අපි අර යෝපේක අලවන්න තැනක් නෑනේ. एओपीए के मेथनिंग आलवान ने पुलवा कावरे आतुल बैठते हैं मैं अपना पिटुवाक आलुतेंग आई नहीं है अमुना ला एक आलवान क्या मत दीजिए खारे 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 मटर दान ने किने किने वाला किया ना आर्द तावे किया ने मुकाद्दे ओ दान ने भाई आते हैं दिया ना जालवान पेपर माने मुनोत्ती ද ෆෑන් එක දැම්මම ඇවිල්ලා හුලං වදින වැංගේ අන්න මොනව හරි තියෙනවා එහෙනම් මේ අපි ඉස්සරහට කතා කරන මේ වාතය කොහොමද හැදිලා තියෙන්නේ කියලා මේ වාතය කියන්නේ පැටියෝ තනි දෙයක් නෙමෙයි එක జాතියක් නෙමෙයි තියෙන්නේ මේ වාතයේ තියෙනවා විවිධ දේවල් ගොඩක් මේ අපි මේ අපට තියෙන වාතේ අපේ ඇහැට පේන සමහර දේවල් තියෙනවා අපි දැකලා ඇති මට කියන්න වාතයේ ඇහැට පේන දෙයක් වාතයේ තියෙන ඇහැට පේන දෙයක් जलवाष्पतमेंगे ෆෘට් සැලඩ් එකේ තියෙනවනේ විවිධ වර්ගයේ පළතුරුන් ඒව જાති අනම්මනම් ගොඩ ඒ වගේ තමයි මේකේ තියෙනවා නයිට්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අඩු වැඩි වශයෙන් රාශියක් දේවල් තියෙනවා ওই අතරින් වාතයේ තියෙන අනිවාර්ය සංඝටකයක් තමයි පැටියෝ ජල වාෂ්ප මොනවද ජල වාෂ්ප ජල වාෂ්ප හරි දැන් ආගරි දැන් අපි ඕක දැකලා තියෙනවා අපි ඕන තරම් අපි දැකලා තියෙනව නේද මේ අපි මතකද පරීක්ෂණයක් කළා මොනම මතක් කරනව පහේ පන්තියේ මම ඔයගොල්ලන්ට ගෙනල්ලා දවසක් මතකද වීදුරුවක් ගෙනල්ලා ඔන්න මතක් කරගන්න මම කරා පන්තියේ මේ වීදුරුවට අයිස් කැට ටිකක් දැම්මා අයිස් කැට ටිකක් දාලා මම පෙන්නුව වීදුරුව මම ටිකකින් පෙන්නුව මතකද මේක දිගේ ජල වාෂ්ප බැඳිලා බැඳි මේ සෝරි ජල බිඳුව ඇටල මෙහෙම තියෙනවා जल बिंदु विशाल जल बिंदु बहुम सरल जल बिंदु विशाल विशाल जल बिंदु मम पोड पेन्ना मेन मेहम मे बला मम
සූදානම් කරගත්ත පුතාලට මෙන්න මේ වගේ කාරණා ටිකක් ඔය ගැන පෙන්නන්න. දැන් පුතාලට පේනවා ඇති මේ බලන්න. ඔයාලට පේනෝ ගස් කොළන් තියෙන පරිසරයක් ඔයාලා දකින්න නේද? ගස් කොළන් තියෙන පරිසරයක්. ඒ ගස් කොළන් තියෙන පරිසරයක පුතේ ජල වාෂ්ප වැඩි ගොඩක් තියෙනවා. හැබැයි මේ වගේ වියලි කාන්තාර පරිසරයකදී ජල වාෂ්පීතාම අඩුයි. හරි අඩුයි. දැන් පුතාලට මේකෙන් තේරුම් ගන්න පුළුවන් ආර්ද්‍රතාවය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද? එහෙනම් කැලයක් ඇතුලේ ආර්ද්‍රතාවය වැඩි. ඊළඟට කාන්තාරයක ආර්ද්‍රතාවය අඩුයි. බොහොම පැහැදිලි. අපි තව ඔන්න දැන් බලන්න ඔයාලට මේ රූප දකින්නකොට දැනේවි නිකන් ඇහැට කූල් එකක් දැනේ බලන්නකො. මෙන්න අර අපි ඉගෙනගත්ත කතාව මතකද? අර සීතල පෘෂ්ඨයකට වාතයේ තියෙන ජල වාෂ්ප ගිහිල්ලා බැඳිලා තැන්පත් වෙලා සර් ඔබතුමී කාන්තාර වලට වහින්නත් ඒක නිසාද සර්? නෑ නෑ එහෙමමත් නෙමෙයි පුතේ. ඒ තියෙන දේශගුණික තත්ත්වයන් එක්ක එයාලා වැස්ස අඩු ප්‍රදේශයක ඉන්නේ. ඒ නිසා ජල වාෂ්පත් ඕන ඇත්තන වහින්න. ඔයා දැන් ඔයගේ කාරණා දෙකම තියෙන පුතේ. ජල වාෂ්ප නැති නිසා වහින්නෙත් නෑ. ඉතින් කොහොමත් වැස්ස නැති නිසා ජල වාෂ්පත් නෑ. මොකද ඒගොල්ලෝ කොහොමත් ස්වභාවිකව පුතේ වැස්ස අඩුවෙන් ලැබෙන ප්‍රදේශ තමයි කාන්තාර බවට පත් වෙන්නේ. ඒ කොහොමත් ජල වාෂ්ප අඩුයි. හරි? දැන් මේ බලන්න පැටියෝ. මෙන්න මෙතන ජල වාෂ්ප අඩුයි, ආර්ද්‍රතාවය අඩුයි. මෙතන ජල වාෂ්ප වැඩි, ආර්ද්‍රතාවය වැඩි. රයිට්. අපි තව පොඩ්ඩක් එහාට යමුකෝ. දැන් මේ රූපේ දැක්කම මොකද හිතෙන්නේ? නිකන් මෙතන මොන වගේ හැඟීමක්ද ෆීලින් එකක් දෙන්නේ අපිට කියමු? ජල වාෂ්ප වැඩි. නෑ නෑ මං අහන්නේ ෆීලින් එක. යනුමි නිදුම සීතලයි වගේ කියනවා හොඳට. මීදුම තියෙනවා. ඔව් හරි නෑ මම නෑ නෑ මම අහන්නේ දකින්න එක නෙමෙයි පැටිය. ඔයාට දැනෙන දේ. ඔයාට දැනෙන ෆීලින් එක. ෆීලින් එක. ඇඟට සිසිල් බවක් දැනෙනවා. සිසිල් බවක් දැනෙනවා. ඔයාගේ ඇඟට කූල් එකක් මේක දැක්කවත් එහෙම නේ. ඇඟට නිකන් හීතල වෙලා. හීතල වෙලා යනවා. ඇයි ඒ? මේක ජල වාෂ්ප වැඩි නිසා. වැඩි නිසා. ආ. ජල වාෂ්ප වැඩි නිසා. කූල් වෙනව නේද? හරි. කූල් වෙනව. ආ. ආර්ද්‍රතාවය වැඩි. මේ රූපේ ආර්ද්‍රතාවය වැඩි. මෙතනත් ආර්ද්‍රතාවය වැඩි නේ. අපිට කූල් වෙලා යනවා අපේ ඇඟ නිකන් දකින්න කොට ආ දැන් මොකද දැනෙන්නේ? අන්න අපිට පොඩි ඇත්තටම අපිට මේ වෙනසක් උන්නේ නැහැ. අපි එක පුටුවේ වාඩි වෙලා ඉන්නේ. හැබැයි රූප දෙක දකින්නකොට අපේ මනසෙන් අපිට දැනෙනවානේ සීතලයි රස්නේයි. රයිට්. මේ වගේ තැනක ජල වාෂ්ප අඩුයි. හරි. ඉතින් පුතේ මේ ජල වාෂ්ප ප්‍රමාණය මනින එක හරි වැදගත් විද්‍යාවේදී. ඉතින් මේකට මේ වගේ දියුණු උපකරණ තියෙනවා. මීටර තියෙනවා. වාතයේ ආර්ද්‍රතාවය මනින්න ආර්ද්‍රතා මාන තියෙනවා. හයි. ඉතින් ඒවා මම මේ කීපයක් පෙන්නන්න මේවා අවශ්‍ය නැහැ අපිට. හොඳයි. අපි පොඩි සටහනක් එහෙනම් දාගමු වෙලාව ගත වෙන නිසා. ලියන්න. මෙච්චරයි සරලයි. බොහොම සරලයි. ඊළඟට ඔයාලා ටිකක් එහා පන්තියට යනකොට මට හිතෙන 8 වගේ 8 වසර 9 වසරදී වගේ මේ ආර්ද්‍රතාවයේ මනින්න පුංචි උපකරණයක් හදන ඔයගොල්ලෝ ඉස්කෝල විද්‍යාගාරේ දැනට තියෙන්න ඕනේ මෙච්චරයි. පුතාට නිකන් දැනෙන්න ඕන අද හරි ජල වාෂ්ප වැඩි දවසක්. අද වෙයි වියලි දවසක්. එතකොට වියලි දවසේ ආර්ද්‍රතාවය අඩුයි, ජල වාෂ්ප අඩුයි. අර වැසි දවසක් වගේ දවසක ආර්ද්‍රතාවය වැඩි. හරි. ඒක ගොඩක් කරුණු විද්‍යාවේදී කතා කරાવી. ඔන්න වචනය මගේ ගානේ ලැබෙනවා. රයිට් ලියන්න මේ අර්ථ සටහනක්. ආර්ද්‍රතාවයේ අනු ආර්ද්‍රතාවයේ අනු කාන්ති අනු වායුගෝලයේ වායුගෝලයේ සර් අපුතේ සර් අපුතේ කියන්නේ ඕක ලියනවා නම් අන්තිමනේ ඕ ලියා ගන්න ඕනේ පැටියෝ සර් අන්තිම පිටුවේනේ අන්තිම පිටුවේ පොතේ අන්තිම පිටුවේ ලියන්න පැටියෝ දැන් ආවය පන්තියට දැන් ආවය මතක තියාගන්න හරි දැන් ලිව්ව නම් කමන්නේ නැහැ පස්සේ මකලා හදාගන්න
දැන් හොඳට බලා ගන්න අපි මේක ලියන්නේ CR පොතේ අන්තිම පිටුවේ ඒ කියන්නේ විද්‍යාවේදී හමු වෙන ඇතම් දේ පාඩමට කෙලින්ම සම්බන්ධ නැහැ ඒ උනට පාඩමට ඕන අපිට එතකොට නෝට් එකේ එතන ලියන්න බෑනේ ඒ වගේ දේවල් අපි ලියන්නේ පිටිපස්සේ අන්න ඒ වගේ ලියන්න තමයි අපි මේ පැත්ත භාවිතා කරන්නේ දැන් තාම අපි මුල් පැත්තට ගියේ නැහැ සටහන් ලියන්න පටන් ගත්තේ නැහැ මොකද ආර්ද්‍රතාවය කියන පාඩම අපිට ඉගෙන ගන්න නැහැ පළවෙනි පාඩමේ නමුත් මේ වචනේ හමු වෙනවා ඒක අපි ලියාගමු ලියන්න මොකද්ද ලිව්වේ අපි ආර්ද්‍රතාවය අනු Excuse me sir ඔව් පෑන කිව්වට කමන්නේ නේද කමන්නේ කමන්නේ දැන් ඉතින් පෑන අතර ගන්න වෙනවා හැබැයි ලස්සනට තියෙනවා right අනු හරි නේද ආර්ද්‍රතාවය අනු වායු ගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණයයි හරි කෙටියෙන් ලියමු තාම හයේ දරුවෝ නේද සර් මොකද්ද ජල වාෂ්ප ප්‍රමාණයයි හරි දැන් මේ පුංචි ගැටලුවක් මතුවෙනවා තව මම පුංචි කොටස් ටිකක් තව හිතේ තියන් ඉනවා තව වචනය ලියලිමු තව එකක් ලියාගමු right දැන් ආර්ද්‍රතාවය කියන එක තව ඉතින් මම ඔබ විස්තර කරන්න යන්නේ නැහැ වහින දවසක වැඩි පායන දවසක අඩුයි ඒව ඕනේ නැහැ අපි ඒව පස්සේ දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ හිතේ තියාගන්න right දැන් ලියාගන්න තව වචනයක් වචන දෙකයි මම කියා දෙන්නේ මේ වචනෙත් ඕන වෙනවා මොකද දැන් සර්ගේ වැඩේ සාහන කරගන්න ඕනේ මොකද අපිට තව පන්තියක් තියෙනවා පුතේ මේ කියන්නේ අද විද්‍යා පන්තියක් තව තියෙන නිසා අපිට නිමිත වෙලාවට අවසන් කරන්නත් වෙනවා ඒ නිසා අපි ඉක්මනට කරමු ලියාගන්න දෙවෙනි වචනය පියවි ඇස ඉක්මන් කරමු පිටිපස්සෙම ලියාගන්න පියවි ඇස මේ වචනෙත් කතා කරනවා පියවි ඇස right පියවි ඇස මට කියන්න පැටව උනේ මොකද්ද පියවි ඇස කියලා දන්න අය මුකුත් ඇහෙ නැතුව නිකන් බලන එක ආ සාන්නික හොඳට follow එකක් දීලා තියෙනවා නේ හරි පියවි ඇස කියන්නේ මේ සමහර හිතන් ඉන්නේ මෙහෙම බලනවා කියලා ඇද්දක පොඩ්ඩක් පුංචි කර හිච්චි කර මෙහෙම බලනකොට කියන්නේ එහෙම එක නෙමෙයි පියවි ඇස කියන්නේ ඒ ඇත් පියාගෙන බලන එක හරිද පියවි ඇස කියන්නේ පුතේ සාමාන්‍ය හැ මම පියවි ඇසින් අහස දෙස බැලුවා පියවි ඇසෙන් මම හැබැයි අහස බලන්න දුරේක්ෂයක් භාවිතා කළොත් පියවි ඇස නෙමෙයි දැන් අපිට හොඳට පියවි ඇසෙන් පේනන සිකුරු තරුව සිකුරු ග්‍රහලෝකේ හොඳට පියවි ඇසෙන් පේනන හැබැයි සමහර විට අපිට බ්‍රහස්පති බලන්න දුරේක්ෂයක් ඕන වෙනවා පියවි ඇසෙන් හොඳට බල ඔය දැන් කියනවනේ සමහර දේවල් බලන්න අද රාත්‍රියේ ඒ චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් දැක ගන්න පුළුවන් පියවි ඇසින් පියවි ඇසින් කියන්නේ මේ සාමාන්‍යයි දුරේක්ෂ මොකුත් භාවිත කරන්නේ නැතුව සර් ඒ වගේම සර් ඔව් පුතේ මට ඇහුන්නේ නැහැ පැටියෝ. පියවි ඇසෙන් ශුද්ධ ජීවීන් පේන්නේ නැහැ. ඔව්. සමහර සත්තු පුතේ පියවි ඇහැට පේන්නේ නැහැ. නේද? සමහර සත්තු දැන් කූඹියෝ පේන පියවි ඇහැට. නමුත් සමහර ශුද්ධ ජීවීන් පියවි ඇසට පේන්නේ නැහැ. දැන් කොරෝනා පියවි ඇසට පේන්නේ නැහැ නේ. පේනව නම් ටග් ගාලා මාරුවේ ලිතයි ගපුවා. සර් ඒවා බලන්න සංයුක්තන් අන්වීක්ෂක යොදා ගන්න ඕනේ නේද? ඒවා බලන්න විවිධ අන්වීක්ෂ තියෙනවා. අන්වීක්ෂ කියන්නේ පොඩි ඒව ලොකු කරලා බලන ඒවා. right? එතකොට අන්වීක්ෂකින් බලනවා නම් පියවි ඇස නෙවෙයි රයිට් හරි අපි ලියමු පියවි ඇස ලියන්න කිසිදු 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 උපකරණයක් 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 භාවිතා නොකර භාවිතා නොකර
සාමාන්‍ය ඇසෙන් සාමාන්‍ය ඇසෙන් බැලීම බැලීම අපෝ කියන්න පුළුවන්ද මම මීටින් එකෙන් ලීව් ලීව්ුණා මගේ ඇතින් අප කියන්න ඔබටියෝ ආ මේ වාක්‍ය ඔව් ආ පීවැස කියන්නේ මොකද්ද කිසිදු උපකරණයක් භාවිත නොකර සාමාන්‍ය ඇසින් බැලීම ඉතින් විස්තරතු ලියතේ මම කෙටියෙන් දුන්නේ බැලීම හරිනේ රයිට් හරි දැන් හරි දැන් වෙලාව මදි වෙනවා තව ඉස්සරහට ගියොත් මොකද සර් චාරිකාව ගිහිල්ලා සූදානම් වෙලා ඉන්නොත් මොකද්ද ක්ෂේත්‍ර චාරිකාවක් කියන්නේ ක්ෂේත්‍ර චාරිකාවක් කියන්නේ මොකටද ගිහිල්ලා කරන්නේ මොකද්ද සූදානම් වෙන්නේ කොහොමද කාරණා කොහොමද කියන්නේ අපේ කසුන් සර් සූදානමින් ඉන්නොත් මම පොඩ්ඩක් කියන්නම් කසුන් සර් ගැන කසුන් සර් තමයි මගේ ආයතනයේ දැනට අවුරුදු 10කට වැඩි 10ක් මම 15ක් විතර කිට්ටු කාලයක් විද්‍යා විෂය උගන්වන්නේ සර් ඉතින් සර් වොන්ද විද්‍යාපීඨ විද්‍යා ගුරුවරයෙක් ඒ වගේම ගාල්ලේ ප්‍රධාන පාසල් කිහිපයක උගන්වලා දැනට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා පාසලක වැඩිදු කරන ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ පර්යේෂණ කටයුතු කරන බොහොම අධ්‍යක්ීම් බහුල ඉහළම වැඩේ හරියටම ඒ කියන්නේ පුතාලට බලන්න බොහොම ලස්සනට ක්‍රියාකාරකම් වලින් ඔයාලට මේ වැඩේ ලස්සනට කරන ගුරුවරයෙක් ඉතින් මං විශේෂයෙන්ම මං අර කිව්වේ මේක ඔයාලා ප්‍රොෆෙෂනල්ම විදියට නැත්තම් හරියටම කරන්න ඕන නේද මේකේ අන්තං එහෙම මෙහෙම කරලා වැඩක් නැහැ පුතාලා අපේ මම ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙන අපේ වෙබ් අඩවිය ගැන ලොකු විශ්වාසයක් තියලා තින්නේ එතකොට ඔය අම්මා තාත්තලා මං අද විශාල බලාපොරොත්තුවක් තියන් ඉන්නේ අපේ වැඩසටහනක එතකොට අපි හොඳම ගුරු මණ්ඩලයක් හඳුන්ලා දීලා තියෙනවා මං හිතනවා සරුත් අතිශයම දක්ෂ ගුරුවරයෙක් ඔබට දැක ගන්න බලා ගන්න පුළුවන් එහෙමනම් ඒ කාරණා ටික මම සර්ට මෙතනින් එහාට කාරණාව බාර දෙනවා මේ කාරණා ටික කරගෙන යන්න ඉන්පස්සේ අපි කතා කරමු කොහොමද වෙන්නේ කියලා මේ මම සර්ව හොස්ට් කරන එතකොට සර් රෙකෝඩින් එක දාගන්න ඔය පැත්තෙන් රයිට් සර් පොඩ්ඩක් කතා කරන්න මට උඩට ගන්න වෙනවා